ගුවන් සුබ සන්ධ්‍යාවක්. පැත්තගේ ඇත්ත කියන හිරු රාත්‍රී හත ප්‍රධාන පුවත් ප්‍රකාශය සමගින් මම බුද්ධිධනුකා වේසිංහ. මම පුබුදු රත්නායක මුලින්ම ප්‍රධාන පුවත් සිරස්තල. ශ්‍රී ලංකා සහ සීෂෙල්ස් ජනපතිවරුන් අතර සාකච්ඡා. 13 සංශෝධනයට මුස්ලිම් කොංග්‍රසයේ විරෝධය. රන්තැඹේ පුහුණුවක් අතර විදුහල්පතිවරයෙක් මරුට. නිල සංචාරයක් සඳහා ශීෂෙල්ස් රාජ්‍ය වෙත පැමිණි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද එරට ජනාධිපතිවරයා සමග ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වුවා. ඒ එරට රාජ්‍ය මන්දිරයේදී. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සීෂෙල්ස් රාජ්‍ය වෙත ඊයේ ළඟා වූයේ ටැන්සානියාවේ සිදු කළ තෙදින නිල සංචාරයකින් අනතුරුවයි. ටැන්සානියාවේ සිදු කළ සංචාරය නිම කරමින් සීෂෙල්ස් රාජ්‍ය බලා පිටත්වෑමට පෙර ජනාධිපතිවරයාට එරට ගුවන්තොටුපලේදී උත්තමාචාර පිරිනැමුණා. ටැන්සානියානු උප ජනාධිපති මොහමඩ් බිලාල් මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් එරට සංස්කෘතිය පිළිබිඹු වන සංස්කෘතිකාංගද මෙහිදී ඉදිරිපත් කෙරුණා. ටැන්සානියානු සංචාරය නිම කළ ජනාධිපතිවරයා ඊයේ සීෂෙල්ස් රාජ්‍යයට ළඟා වූයේ දෙදින නිල සංචාරයක් සඳහායි. මෙහිදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පිළිගනු ලැබුවේ සීෂෙල්සී ජනාධිපති ජේම්ස් මිචෙල් මහතා විසින්. ජනාධිපතිවරයා සීෂෙල්ස් රාජ්‍යයේ සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙයයි. ගුවන්තොටුපලේ පැවති පිළිගැනීමේ උළෙලේදී හමුදා ගෞරව උත්තමාචාරයක්ද පිරිනැමුණා. සීෂෙල්සී වෙසෙන ශ්‍රී ලාංකික ජනතාව මෙහිදී ජනාධිපතිවරයා දැකගැනීමට ගුවන්තොටුපළට පැමිණ සිටි අතර ඔවුන් සමග සුහද කතාබහක නිරත වීමටද ජනාධිපතිවරයා අමතක කළේ නැහැ. මෙහිදී දෙරටේ රාජ්‍යතාන්ත්‍රිකයන්ගේ ප්‍රධානත්වයෙන් ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වුණා. මෙම අවස්ථාවට විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඇතුළු පිරිසක්ද එක්ව සිටියා. දෙරටේ රාජ්‍ය නායකයින් අතරද ද්විපාර්ශ්වික සාකච්ඡා පැවති අතර මෙම සාකච්ඡා පැවැත්වුණේ සීෂෙල්සී රාජ්‍ය මන්දිරයේදී. ජාතික විසඳුමක් සඳහා වන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව 13 වන සංශෝධනය පිළිබඳ සාකච්ඡා කිරීමට සුදුසු ස්ථානයක් වනු ඇද්දැයි ගැටලුවක් නිර්මාණය වී ඇති බව හිටපු රාජතාන්ත්‍රික නිලධාරි ආචාර්ය දයන් ජයතිලක මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ තේරීම් කාරක සභාව තුළ අනිවාර්ය නියෝජනයක් පැවැති යුතු පාර්ශ්වයන් කිහිපයක් ඊට සහභාගී නොවීම මෙයට හේතුව බවයි. ජාතික විසඳුමක් සඳහා වන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ ආණ්ඩු පක්ෂයේ නියෝජිතයින් කථානායකවරයා ප්‍රකාශයට පත්කරන ලද්දේ පසුගිය 21 වනදායි. අමාත්‍ය නිමල් සිරිපාද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුතු එම නියෝජිතයින් අතරට ආණ්ඩු පක්ෂයේ සාමාජිකයින් 19 දෙනෙකු ඇතුළත්. මෙම තේරීම් කාරක සභාව සඳහා සහභාගී නොවන බව ජනතා විමුක්ති පෙරමුණ ඉකුත් සතියේ නිවේදනය කළා. දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් ඊයේ කොළඹ පැවැත්වූ විශේෂ සාකච්ඡාවකින් අනතුරුව තීරණය කළේ මෙම තේරීම් කාරක සභාවට සහභාගී නොවීමටයි. අපි අද දෙමළ සංධානය එකතු වුණා. හුඟක් දේවල් සම්බන්ධව කතා කරා. අපි කතා කරපු වෙලාවේ අද තීරණයක් ගත්තා. පාර්ලිමෙන්ටරි සිලෙක්ට් කමිටියකට අපි යන්න නෑ කියලා. මේ තීන්දුව සම්බන්ධව අපි ස්ටේට්මන්ට් එකක් දවස් දෙකෙන් තුනෙන් ඉෂු කරනවා. මේ අතර ජාතික නිදහස් පෙරමුණ අද පැවති මාධ්‍යමූකදී අවධාරණය කළේ කවරෙකු නියෝජනය නොවුවද ආණ්ඩු පක්ෂයේ නියෝජනයෙන් පමණක් වූ අදාළ තේරීම් කාරක සභාව ජනතා අභිමතය ක්‍රියාත්මක කළ යුතු බවයි. අද මුස්ලිම් කොංග්‍රසයේ සම්පූර්ණයෙන් 13 රැකීමට යෑම කියන්නේ බෙදුම්වාදීන්ට පණින රිලවුන්ට ඉනිමන් තැබීමක් හා සමානයි. දැන් TN එක එන්නෙත් නැත්නම්, JVP එක එන්නෙත් නැත්නම්, UMP එක එන්නෙත් නැත්නම් මේ රටේ ජනතාව බලාපොරොත්තු වුණු විසඳුමක් තියෙනවා මේකට. මේ රටේ ඒකීය භාවය ආරක්ෂා කරගෙන ජාතික ගැටලුව සඳහා විසඳුමක් ඉදිරිපත් කරන්න. ඒකට ආණ්ඩුව තුල ඉන්න පක්ෂ හරි ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගත යුතුයි. එහෙම එන්නේ නැත්නම් අපි එන්න එපා කියලා තීන්දුව ගන්නවා නෙවෙයි. කෙසේ වෙතත් 13 වන සංශෝධනයට එරෙහි බලවේග පරාජය කිරීමට තමන්ට හැකිවනු ඇතැයි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රවුෆ් හකීම් මහතා අද ප්‍රකාශ කළේ මහනුවර පැවති උත්සවයකදී. දැන් තේරීම් කාරක සභාවේදී මුස්ලිම් කොංග්‍රසයට කැපිල්ලක්. ඒකත් අපිට ප්‍රහේලිකාවක්. ඒ වගේ න එච්චර කලබල වෙන්නේ නැහැ. පක්ෂයේ ප්‍රතිපත්ති
පිළිබඳව පැහැදීමකින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කටයුතු කළේ. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසේ නායකතුමා රජයේ තුල ඉඳගෙන රජයේ දරන හැම ස්ථාවරයකටම වහල් භාවයෙන් හිස නැමිය යුතුයි කියන හිතනවා නම් එහෙම කරන නායකෙක් නෙවෙයි කියන එක ඒ අයවලුන්ට මම ඉතාම පැහැදිලිව කියා සිටිනවා. දැන් මේ 13 වෙනි සංශෝධනයේ පිළිබඳව මේ කුණාටුව අපි පිටු දකිනවා. අපිට පුළුවන් ඒක. මේ අතර ජාතික විසඳුමක් සඳහා වන තේරීම් කාරක සභාවේ සංවිතිය මෙවැනි විට ගැටලුකාරී තත්වයකට පත්වෙමින් තිබෙන බව දේශපාලන විචාරකයෙකු හා හිටපු රාජතාන්ත්‍රික නිලධාරියෙකුද වන ආචාර්ය දයන් ජයතිලක මහතා පෙන්වා දෙනවා. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ඒ පක්ෂයේ කවුරුත් තේරීම් කාරක සභාවට තෝරලා නැහැ. ඊළඟට මේ රටේ පරණම දේශපාලන පක්ෂය ලංකා සම සමාජ පක්ෂ. අවුරුදු ගණනාවක් තිස්සේ ආණ්ඩුව පුන පුනා කතා කරේ මහාචාර්ය තිස්ස විතාරණගේ සර්වපාක්ෂික වාර්තාව ගැන. ඒ කටයුත්ත කරපු සභාපතිතුමාව තෝරලාපත් කළා නැහැ ආණ්ඩුව විසින්. ඉතින් මේක ආණ්ඩුව විසින්ම හදපු සිදුරු විවර සහිත පෙනේරයක්. මේකෙන් 13 වෙනි සංශෝධනයේ හරියට හලල ගන්න බෑ. අනන්න හිටපු TNA සංවිධානයට ආණ්ඩුව විසින් කරලා තියෙන ඇස් දෙකටම අණින එක. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසේ නැති, සම සමාජ පක්ෂේ නැති, තේරීම් කාරක සභාවක් පත් කරපුවාම TNA සංවිධානයේ පැහැදිලි අවකාශයක් නිර්මාණය වෙලා තියෙනවා. මේට සහභාගී වීම ප්‍රතික්ෂේප කිරීම. පක්ෂය තුළ සිටින්නේ නම් සියලු දෙනා පක්ෂ න්‍යායපත්‍රයට අනුව කටයුතු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ අද මහනුවර පැවති රැස්වීමකදී. එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද මහනුවර දඟුල ප්‍රදේශයේදී භික්ෂුන් වහන්සේලා සහභාගී වූ හමුවකට එක් වුණා. යහපාලනය ඇති කරන්න අපි වහාම 13 වෙනි සංශෝධන ක්‍රියාත්මක කරන්න. ඒක කරන්නේ නැත්නම් අපිට තියෙන්නේ ආණ්ඩු මාරු කරන ඡන්දෙකට. මෙතන අපි කතිකාවක් පටන් ගත්ත වැඩ කටයුතු කරා. අපේ පක්ෂයේ සිටිය මංකුව දැන් ඔය ප්‍රශ්න ටික ඉවරයි. ඔක්කොම එකට එකතු වෙලා වැඩ කරන්න. හැම එක්කෙනාට කිව්වා තමන්ගේ පුද්ගලික න්‍යාය පත්‍රයට වැඩ කරන්න බෑ. පක්ෂ න්‍යාය පත්‍රයක් තියෙනවා. අපි ගමට ගිහින්නේ. බිම් මට්ටමේ අපි කරන්නේ. ආණ්ඩුවෙත් අපේ පැත්තේ තුඟක් අයගේ අදහසක් තිබුණා. මාධ්‍යයට කතා කරොත් ගමට යන්න පුළුවන් කියලා. මාධ්‍යයට කතා කරලා ගමට යන්න බෑනේ. මාධ්‍යයට කතා කරලා ඔයක හරියන්නේ නෑ. ගමට ගිහින් ගමේ සංවිධානය ඇති කරා. රන්ටඹේ ජාතික ශිෂ්‍ය බට බලකා පුහුණු මධ්‍යස්ථානයේ පැවති නායකත්ව පුහුණු වැඩසටහනක ශාරීරික පුහුණුවෙන් මලේදී සිටි විදුහල්පතිවරයෙකු රෝගාතුර වී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ රද්දොළුගම පඤ්ඤානන්ද විද්‍යාලයේ විදුහල්පතිවරයායි. විදුහල්පතිවරුන්ට කපිතාන් තනතුරු පිරිනැමීම වෙනුවෙන් පැවති පුහුණුවක් රන්ටඹේ ජාතික ශිෂ්‍ය බට බලකා පුහුණු මධ්‍යස්ථානයේ පැවැතුණු අතර ඊට රද්දොළුගම පඤ්ඤානන්ද විද්‍යාලයේ විදුහල්පතිවරයාද එක්ව සිටියා. ඔහු රෝගාතුර වී ඇත්තේ අද පෙරවරුවේ පැවති ශාරීරික පුහුණුවක් අතරතුරයි. 53 වන වියේ පසු වූ WAS වික්‍රමසිංහ මහතා රෝගාතුර වීමෙන් පසුව මහියංගනීය මූලික රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව රෝහල ආරංචි මාර්ග සඳහන් කළා. ඔහු අදාළ පුහුණුව සඳහා රන්ටඹේ ජාතික ශිෂ්‍ය බට බලකා පුහුණු මධ්‍යස්ථානයට පැමිණ ඇත්තේ පෙරේදා දිනේදී. මසක පුහුණු වැඩසටහනක් වූ මෙම වැඩසටහන ඊයේ දිනේ ආරම්භ වූ අතර එහිදී අදාළ වැඩසටහන පිළිබඳව මූලික හඳුන්වා දීමක්ද සිදු කර තිබෙනවා. මෙම වැඩසටහනට පැමිණි විදුහල්පතිවරුන් පළමු වරට ශාරීරික පුහුණු වීම වලට සහභාගී වී ඇත්තේ අද උදෑසනයි. උදේ 5:45ට ශාරීරික අභ්‍යාස වලට සූදානම් වෙලා පාරේ මූලික පියවර හැටියට ඇවිදගෙන ගියා. ඉතින් ඒ යන අතරෙදි තමයි විදුහල්පතිතුමා අමාරුයි කියලා වාඩි වුණේ. ඒ ගිහිපෙලාවෙත් ක්‍රියාකාරකම් වලට දෙන අපහසු අයට ඉවත් වෙන්න කියලා කිව්වා. කීප දෙනෙක් අසනීපයි ඒගොල්ලන් අයින් වුණා. වාඩි වෙනවත් සමගම එතන සිටි ආතුරු නිලධාරීන් සපාට මාල්ලා බෙන්න එකතුව කඳවුරු වෛද්‍යාගාරය වෙත රැගෙන ආවා. වෛද්‍යාගාරයේ සේවනීය තුවිදහමුදා වෛද්‍යවරයා මෙම ආතුරු නිලධාරීවරයා පරීක්ෂා කිරීමෙන් අනතුරුව මහියංගනේ රෝහල කරාගෙන ගියා. සුළු මොහොතෙන් අපිට දැනගෙන ඉමට ලැබුණා මෙම ආතුරු නිලධාරීවරයා හදිසි හෘදය අබාධයක් නිසා මියගොස් සිටින බව. පාටමාලා බාර නිලධාරී ලුතිනන් කර්නල් SA විජේසුන්දර මහතා සඳහන් කළේ පුහුණු වීමට සහභාගී වීමට ප්‍රථම ශාරීරික යෝග්‍යතාව සහතික කර සියලු විදුහල්පතිවරුන්ගෙන් වෛද්‍ය සහතික ලබාගෙන ඇති බවයි. සිද්ධියෙන් ජීවිතාක්ෂර පත් වූ විදුහල්පතිවරයා වසර දෙකකට ආසන්න කාලයක් රද්දොළුගම පඤ්ඤානන්ද විද්‍යාලයේ සේවය කර තිබෙනවා. දරුවන් තිදෙනකගේ පියෙක් වූ වික්‍රමසිංහ මහතා ගම්පහ අකරවිට ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. විශේෂ එහෙම කියලා ලොකු ලෙඩක් තිබ්බේ නැහැ. තාත්තට සුළු සුළු වසනේ ඒ වගේ වට නම් බෙහෙත් ගත්තා. එයා ආසාවෙන් හිටියේ ඒ වගේ දනතුරක් ලැබෙනවට ජාතික ශිෂ්‍ය බට බලකායෙන්. මයංගනීය මූලික රෝහලේ මృత ශරීරාගාරයේ තැන්පත් කර තිබූ විදුහල්පතිවරයාගේ දේහය අද පස්වරුවේ පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා ග්‍රාන්දුරු කෝට්ටේ මූලික රෝහල වෙත රැගෙන ගියා.
මේ අතර ලංකා ගුරු සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ අවුරුදු 50 ඉක්ම වූ විදුහල්පතිවරුන් හමුදා පුහුණුවීම් වලට සහභාගී කරවා ගැනීම ඵල රහිත බවයි. විභාගීය මාධ්‍යවර මාත්‍යසින් ඉල්ලනවා මේ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් කළ යුතුයි. මේ පරීක්ෂණ කළ පරීක්ෂණ එළිදරව් කරයි. ඒ වගේම අපි ඉල්ලා සිටින්නේ පාසල් පද්ධතිය අමුදාකරණය කරන මේ ක්‍රියාදාමයේ වාම නතර කරන්න කියලා. UNPA නාණ්ඩුවට ආපු අයට හොඳ වෙන්නේ නැති ලෙඩක් තියෙනවයි කියලා රෝහිත අබේගුණවර්ධන ඇමතිතුමා කියනවා. එයාලට තියෙන ලෙඩේ මොකද්ද කියලා දැනගනිමු. රට වටකර බැඳක් කටවටකර බඳින්න බැරි වැට නැති කටෙන්. මේ 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය කිසිම ආකාරයක රට බෙදෙන යෝජනාවක් නෙවෙයි. මේක ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමත කරපු ආණ්ඩුකම් ව්‍යවස්ථාවේ කොටසක්. එතකොට මේ ආණ්ඩුකම් ව්‍යවස්ථාවේ කොටසක් ක්‍රියාත්මක කරනවද නැද්ද කියලා එක්සත් ජාතික පක්ෂයෙන් අහන්න උවමනාවක් නැහැනේ. ආණ්ඩුව මේ හදන්නේ දේශපාලන සූදුවක් කරන්නනේ. ඒ නිසා අතීතයේ ප්‍රභාකරන් පසුපස යමින්, තෙමළ ජාතිවාදීන් පසුපස යමින්, දේශ රටවල් වලට ඕන විදිහට ලංකාවේ මුස්ලිම් මිනිසුන්ගේ දේශපාලනය මෙහෙවපු හකීම් මහත්තයර තියෙන පාරවල් දෙකක්. රජයේ ඉඳගෙන අපි විවේචනය කරන අයට අපි මේක කියන්න කැමති. මගේ ජනතාව මට ලබා දුන්න ජනවරමට එකඟව කතා කරන කෙනෙක්. ඒකට කාටවත් තහංචි දාන්න මම ඉඩ දෙන්නේ නැහැ. චණ්ඩින්ට බය වෙලා ජීවත් වෙන්න එපා. බය නැතුව ජීවත් වෙන්න ඕන. ද්‍රවිඩ ජනතාවට බය නැතුව ජීවත් වෙන්න. කාටවත් බය නැතුව ජීවත් වෙන්න පුළුවන්. රටක් හදන්න තමයි අපිට ඕන කරලා තියෙන්නේ. ඒ නිසා අපි මේ කියන්නේ අපේ රටේ තරමට, අපේ ප්‍රශ්නේ තරමට මේ රට එක්සත් කරගන්න නම් කිසියම් බලයේ බෙදා ගැනීමක් අත්‍යවශ්‍යයි. ඒ එක එක්කෙනාගේ මත මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුලේ රෝපණය කරන්න ඉඩ තියන්නේ නැහැ. අපිට ආපු අයට රෝගයක් තියෙනවා. ඒ රෝගේ ජීවිතේ හොඳ කරන්න බෑ. මේ අකුන්ට එක තැනක ඉන්න බෑ. අපි දැක්කාම බඩ බදාගෙන හිටපු ගමන් බුරිය හබන නැති ඇමතිවරු කොහොම එක්කාසු වෙලා කිව්වේ මෝ UNP කාර්යය මට ඡන්දයක් දෙන්න එපා මෝ පැනපු එක මෝ ගෙම්බා වගේ අනිත් පැත්තට පණී කියලා. විරාමෙන් අන්තර වූ යලිත් මේ දිනවල මුහුදේ වඩදිය තත්ත්වයක් ක්‍රියාත්මක වෙනවා. එම වඩදිය තත්ත්වයේ හේතුවෙන් මේක මොහොසටකේ යා ප්‍රදේශයේදී මාර්ගය මුහුදු ජලයෙන් යට වී ගියා. කොළඹ බෝපිටිය මාර්ගයේ උස්වැටකෙයියා ප්‍රදේශයෙන් මුහුද ගොඩබිම් වෙත මේ ආකාරයෙන් ගලා ආවේ ඊයේ සවස 5:30 පමණයි. මේ දිනවල මුහුදේ පවතින වඩදිය තත්ත්වය සමග ඇති වූවක්. පැය කිහිපයක් විශාල රළ ගොඩබිමට කඩාවැදීම හේතුවෙන් මෙම මුහුද තීරයේ තිබූ ගල් වැටි පවා කැඩී ගිය බව අප වාර්තා කර සඳහන් කළා. මුහුද ජලයේ ගොඩබිම් වෙත ගලා යාමත් සමග ප්‍රදේශයේ ගෙවල් කිහිපයක් මෙන්ම මාර්ගයේද වැලි වලින් වැසී ගොස් තිබෙනවා. මීට වසර 3කට පෙර අබිරහස් ලෙස මියගිය තම දරුවාගේ මරණය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ඇඳවන්නේයි මවක් පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා. ඇය මෙම දුක්ගැනවිල්ල රැගෙන හිරු TV ප්‍රවෘත්තිංශයට පැමිණියේ පොලිස්පතිවරයා හමුවීමට අවස්ථා ගණනාවකදී උත්සාහ දරා එය ව්‍යර්ථ වීමෙන් අනතුරුවයි. මේ KV ජනිත් මදුරංග 2010 වසර වන විට 16 වන වියේ පසු ජනිත් වලල්ලා විට මහවිද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරුවේ තොටහ ප්‍රදේශයේ මෙම ඥාති නිවසේ රැඳී සිටිමින් එම වසරේ ජනවාරි 26 වනදා නිවසට පැමිණි ප්‍රදේශයේ පදිංචි හමුදා සෙබලකු බව කියන අයෙකු ජනිත් නිවසින් කැඳවාගෙන ගිය බව ඔහුගේ ඥාතීන් පවසනවා. ඒ ජනිත් හා කලක් උරණ වී සිටි පාසල් මිතුරෙකු මුණගස්වා දෙදෙනා අතර අමනාපය දුරලීමට බව පවසමින් අනතුරුව නිවසට නොපැමිණි ජනිත්ගේ මලසිරුර එදින පස්වරුවේ ඔහුගේ ඥාතීන් විසින් සොයාගෙන ඇත්තේ තොටහ ඇලෙහි ගිලී තිබියදී. අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා මෙය දියේ ගිලී සිදු වූ මරණයක් බවට ප්‍රකාශ කර තිබෙනවා. එහෙත් මියගිය ජනිත්ගේ සිරුරෙන් යට ඇඳුම හැරුණු විට සෙසු ඇඳුම් අතුරුදන්ව තිබීම හා තවත් කරුණු කිහිපයක් හේතුවෙන් ඔහුගේ මව මෙම මරණය සම්බන්ධයෙන් සැකමතු කරනවා. මගේ දරුවා බේගෙන් වතුර ගලාගෙන යන ඇලවල්වල නාපු කරපු ළමෙන් අඩි 6කට වඩා උස දරුවේ ඒ වගේ ජලයක ගිලිලා මැති වෙන්න විදිහක් නැහැ. කටේ තුවාල තිබුණා, මේ බඩේ පහරවල් තිබුණේ ඒවා JMO මහත්තයාගේ රිපෝර්ට්ස් වල නැහැ. මේ දරුවගේ කටින් යම්කිසි ලේ ගැලීමක් සිද්ධ වෙන්න ඇති. ඒ ටී ෂර්ට් එක සුදු පාට සම්බන්ධ කොටසක් තියෙන ටී ෂර්ට් එක. ඇයි මේ ඇඳුම අතුරුදහන් වුණේ?
ජනිත් කැඳවාගෙන ගිය පුද්ගලයා මෙන්ම ඔහු සමග කලක් අමනාපව සිටි මිතුරාද පවසා ඇත්තේ ජනිත් තමන් සමග සිට කෑමට පාන් ගෙඩියක් රැගෙනීම සඳහා පිටත්ව ගිය පසු නැවත නොපැමිණි බවයි. එසේ ගිය ජනිත් මෙම ඇලමාර්ගයේ දියණෑමට බැස්සේ නම් ඔහු ගොඩතබා ගිය ඇඳුම්වලට සිදු වූයේ කුමක්ද? කෙසේ වෙතත් මෙම සැක සහිත මරණය පිළිබඳව මීගහතැන්න පොලිසිය අධිකරණයට කරන කරුණු වාර්තා කිරීමේ සිටම වරද්දා ගැනීම සිදු කර තිබෙනවා. ඒක දාලා තියෙන්නේ වරල්ලා විට තොටහ පදිංචි අප්පකුට්ටි දේවියලගේ අමරසිංහ යන අය දීගිලි මේ ගොස් කියලා දාලා තියෙන්නේ. ඒ කියන්නේ මම ජීවතුන් අතර දැන් ඉන්නවා. මගේ නම තමයි එතනට දාලා තියෙන්නේ. නොවිසඳුණු පැනයක් රැගෙන මීගහතැන්න පොලිසිය සිට විවිධ ස්තරවලට පැමිණිලි රැගෙන ගිය මවට පොලිස් දුක්ගැනිවිලි කොට්ටාෂයෙන් ලබා දෙන පිළිතුරක් මේ. මෙම ලිපියේදී ජනිත් ගිලුණු ඇලමාර්ගය ගංගාවක් බවට පත්ව ඇති අතර ජනිත් කරේ දමාගෙන ගිය ඇඳුම් ගසාගෙන ගොස් ඇති බවටත් වාර්තා කර තිබෙනවා. ඒ ඔහුගේ ඇඳුම් ඇලමාර්ගයේ පහළ කිසිදු ප්‍රදේශයකින් හමුවනු තිබියදී සහනමෙදිරියට ඒ අවස්ථා දෙකකම ගියාටත් පොලිස්පතිතුමා එහෙම මුණ ගැහෙන්න අවස්ථාවක් දෙන්නේ කවුරුන් හෝ මේ පරීක්ෂණය කරලා අපරාධකරුවන්ටයි යම්කිසි උදව්වක් දීලා තියෙන නිලධාරී මේකට සම්බන්ධ වෙලා ඉන්නවනම් ඒගොල්ලොන්ටයි නීතියේ සාධාරණ දඬුවම් ලබලා දෙන්න කියලා කරන එකම ඉල්ලීම මගේ දරුවගේ පණ මට එන්නේ නැහැ. ගෙවුණු වසර තුනකට ආසන්න කාලයකදී පොලිස් බලධාරීන්ට පැමිණිලි රැසක් ඉදිරිපත් කළ මෙම මවගේ එකම ඉල්ලීම වන්නේ දරුවාගේ දේහය නැවත ගොඩගෙන පරීක්ෂණයක් අරඹන ලෙසයි. එයට තමා අනුමැතිය ලබා දී ඇතත් එහි ඉදිරි කටයුතු අඛණ්ඩව ප්‍රමාද වන බව මෙම මවගේ චෝදනාවයි. වසර තුනක් මුළුල්ලේ තමාට සාධාරණයේ ඉල්ලා සිටින මෙම මවට සාධාරණය ලබා දිය නොහැකි නම් ඇගේ සැකය දුරු කිරීම හෝ පොලිස් බලධාරීන්ගේ වගකීම නොවන්නේද? මෙරට 72 වාරි ජලාශය වන රමකැන්නේ ව්‍යාපෘතියේ වැඩ කටයුතු මේවන විට අවසන්ව තිබෙනවා. එය දේශීය වාර ඉංජිනේරු තාක්ෂණයේ නිදිවීම විශේෂත්වයක්. රමකෙන් ඔය වාරි ජලාශ ව්‍යාපෘතිය මගින් මහඔය පදියතලාව රිදිමාලියද්ද ප්‍රාදේශීයලිකම් කොට්ටාසවලට ජලය සැපීමට අපේක්ෂිතයි. ඉන් සෙත සැලසෙන ගොවි පවුල් සංඛ්‍යාව 23,000ක් පමණ වෙනවා. රුපියල් මිලියන 3,970ක් වැය කරමින් ඉදිකර ඇති මෙම ජලාශයෙන් අක්කර 4,700ක පමණ භූමිභාගයක් පෝෂණය කිරීමට අපේක්ෂිතයි. මුන්දෙනි ඔයේ අතුගංගාව කරස් කරමින් ඉදිකිරීම් සිදුකර ඇති රඹකැන්නේ ජලාශයේ ජලධාරිතාව අක්කර අඩි 45,500ක්. ඉංජිනේරුවන් පවසන්නේ ජලාශය ඉදිකිරීමට මෙම ස්ථානය පරීක්ෂා කරන අවස්ථාවේ පැරණි ජලාශයක නටබුන්ද හමු වූ බවයි. එය සද්ධාතිස්ස රජතුමා විසින් ක්‍රිස්තු වර්ෂ 400 පමණ ඉදිකර තිබූ වැව් බැම්මක් බව සඳහන්. මෙම පැරණි වැව් බැම්ම පරීක්ෂා කිරීමේදී එය ඉදිකිරීම් අවසන් නොකර අතරමග නවතා දමා ඇති බවටයි ඉංජිනේරුවන් විශ්වාස කරන්නේ. මෙම ජලාශය විවෘත වීමත් සමග දසවෙනි මහවැලි කලාපය ලෙස නම් කරනු ඇති. රාජගිරිය ඔබේසේකරපුර පිහිටි අන්‍යාගමික මධ්‍යස්ථානයකට අද රාවණා බලය සංවිධානයේ පිරිසක් ගොස් විරෝධය පළ කළා. පසුව ඊට විසඳුමක් ලබා දීමට පොලිසිය මැදිහත් වුණා. රාජගිරිය ඔබේසේකරපුර පිහිටි මෙම අන්‍යාගමික මධ්‍යස්ථානයෙන් ගෙන්කිට ගොස් මිනිසුන් ආගමට බඳවා ගන්නා බවට චෝදනා කරමින් රාවණා බලය සංවිධානයේ පිරිසක් විරෝධය පළ කළේ ස්ථානයේ ඉදිරිපිට රැස් වී. පසුව අදාළ මධ්‍යස්ථානයට ඇතුළු වීමට උත්සාහගත් එම පිරිස පොලිසිය වළක්වනු ලැබුවා. අනතුරුව දෙපාර්ශ්වයටම වැලිකඩ පොලිසිය වෙත පැමිණීමට දැනුම් දුන් පොලිසිය එහිදී සිද්ධිය සමතයකට පත් කිරීමට පියවරගෙන තිබෙනවා. කුරුණෑකල කොට්ටාෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් 30 වෙනත් පොලිස් ස්ථාන වෙත මාරුකරයා වා තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ප්‍රමාණවත් පරිදි රාජකාරි සිදු නොකිරීම සහ එකම කොට්ටාසයේ දීර්ඝ කාලයක් සේවය කිරීම මෙම ස්ථාන මාරු සිදු කිරීමට හේතු වූ බවයි. මේ අතර බීමත්ව රාජකාරියේ නිරත වීම හේතුවෙන් ගලහා පොලිසිය අපරාධංශයේ ස්ථානාධිපතිවරයා සහ නියෝජ්‍ය ස්ථානාධිපතිවරයාගේ බෙඩ තහනම් කර තිබෙනවා. තවත් පුවත් සමගින් දැන් රටවටා හිරෝ. නව සමසමාජ පක්ෂ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා ඇතුළු පිරිසක් කිණිය නගරයේ පැවැත්වීමට නියමිතව තිබූ රැස්වීම කවලංගු කරුණේ රැස්වීම පවත්වන භූමියේ හිමිකරු සහ පොලිසියෙන් ඊට මතු විරෝධතා හමුවේ. පසු නගරයේ වෙනත් ස්ථානයක රැස්වීම පවත්වනු ලැබුවා. අමාත්‍යංශ පහක් ඒකාබද්ධව ක්‍රියාත්මක කරන දෙවන ජාතික මදුරු මර්ධන සතිය හෙටින් ආරම්භ වනවා.
කෙලණිවැලි දුම්රිය මාර්ගයේ කොස්ගම අලුත් අඹලම ප්‍රදේශයේ අනාරක්ෂිත දුම්රියහර ස්මගකදී සිදුවන තුරකින් පරපතල තුවාල ලැබූ කාන්තාවක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ධමින්ද සිල්ලා මහතා ඊයේ රාත්‍රියේ දෙල්ලි කොටගෙන විවේකානන්ද නිවාස සංකීර්ණයේ ජනතා වික්‍රම සංවිධාන කළ පිරිත් සජ්ජායනයක් සඳහා සහභාගී වුණා. ඊජිප්තු ජනාධිපති මොහමඩ් මොර්සිට සහාය පළ කරන පිරිස සහ රාජ්‍ය විරෝධී උද්ඝෝෂකයින් අද දැවැන්ත පෙළපාලි සංවිධාන කළා. ඒ ඊජිප්තු ජනාධිපතිවරයා බලයට පත් වී වසරක් සම්පූර්ණ වීමේ සංවත්සරය වෙනුවෙන්. ඒ ගැන තොරතුරු සහ තවත් පුවත් සමගින් දැන් ලොව වටා හිරු. ඊජිප්තුවේ හිටපු ජනාධිපති හොස්නි මුබාරක් දුරෙන් පහකර බලයට පත් වූ වත්මන් ජනාධිපති මොහමඩ් මොර්සි සිය වසරක දුරකාලය තුළ ඊජිප්තුවේ ආර්ථිකය හෝ අරශ ගැටලු පිළිබඳව කිසිදු පිළිමක් ඇදීමට සමත් නොවූ බව රාජ්‍ය විරෝධී උද්ඝෝෂකයින් පවසනවා. ඊයේ දිනේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂකයින් හා මොර්සිට පක්ෂපාතී පිරිස අතර ඇති වූ ගැටුම්වලදී අමෙරිකානු ජාතිකයෙකු ඇතුළු තවත් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. මේ හේතුවෙන් ඊජිප්තුවේ සංචාරය නොකරන ලෙස අමෙරිකාව සිය ජනතාවට තහනම් නියෝගයක්ද පනවා ඇති බවයි වාර්තා වන්නේ. පාකිස්තානයේ නිල සංචාරක නිරත බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් ඉස්ලාමාබාද් නුවරදී ජනාධිපති අසීෆ් අලි සර්දාරි හමු වුණා. දෙදින නිල සංචාරය සඳහා පාකිස්තානයට පැමිණි බ්‍රිතාන්‍ය අගමැතිවරයා මෙහිදී මූලික වශයෙන් අවධානය යොමු කළේ දෙරටේ ද්විපාර්ශ්වීය සම්බන්ධතා තරගීම් පිළිබඳවයි. මෙහිදී අෆ්ගනිස්තාන සාමක්‍රියාදාමය පිළිබඳවත් දෙරටේ බලධාරීන් අවධානය යොමු කළා. දින 8ක අප්‍රිකානු සංචාරයේදී දකුණු අප්‍රිකා බලා පැමිණි ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා ප්‍රිටෝරියා නුවරදී නෙල්සන් මැන්ඩෙලාගේ පෞලේ සමාජිකයන් පෞද්ගලිකව හමු වී තිබෙනවා. එරට මාධ්‍ය වාර්තා කළේ මෙහිදී ඇමරිකානු ජනාධිපතිවරයා රෝගාතුරව සිට නෙල්සන් මැන්ඩෙලාව බෙහෙවින් පැසසුමට ලක් කළ බවයි. අනතුරුව දකුණු අප්‍රිකානු ජනාධිපති ජේකබ් සුමා හමු බරක් ඔබාමා දකුණු අප්‍රිකාවත් ඇමරිකාවත් අතර පවතින සම්බන්ධතා තරකිරීම පිළිබඳව සාකච්ඡාවක් නිරත වුණා. අද ස්පෝර්ට්ස් කෝණ තුළින් ඔබ වෙත ගෙනෙන්නේ කතරගම් පැවති 39 වන ජාතික මහා ක්‍රීඩා උරුලේ ඇවැදීම මැරතන් සහ පාපැත් තරගය සවල තොරතුරුයි. 39 වන ජාතික මහා ක්‍රීඩා උරුලේ මැරතන් තරඟ අද උදෑසන කතරගම දීපයත් වුණා. කිලෝමීටර 42.195 දුරකින් යුක්ත වුණු මැරතන් තරඟය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 200කට අධික සංඛ්‍යාවක් එක්ව සිටියා. පිරිමි තරඟයේ රන් පදක්කම දිනාගත්තේ බස්නාහිර පළාතේ AS ගුණසේකර. ඔහුට තරඟය අවසන් කරන්නට පැය 2:26 තත්පර 39ක කාලයක් ගත වුණා. වයඹ පළාතේ අජිත් රත්නායක ඍදී පදක්කම දිනාගත්තා. ලෝකඩ පදක්කම දිනාගත්තේ එම පළාතේම චතුරංග ප්‍රනාන්දු. මධ්‍යම පළාතේ TG විජේසිංහ මැරතන් කාන්ත ආරම්භ පදක්කම දිනාගත්තා. ඇය තරඟය අවසන් කළේ පැය 2:58.03ක කාලයක් ගත කරමින්. මධ්‍යම පළාතේ DA ඉනෝකා ඍදී පදක්කමත් එම පළාතේම දී ක්‍රිෂාන්තිනි ලෝකඩ පදක්කමත් දිනාගත්තා. මෙතර ජාතික මහා ක්‍රීඩා උළෙලේ ඇවිදීමේ තරඟිසව් සහ පාපෙදි තරඟිසව්ද ඊයේ කතරගම දීපයත් වුණා. පිරිමි ඇවිදීමේ තරඟිසව්ව සඳහා තරඟකරුවන් 154 දෙනෙකු එක්ව සිටියා. එම තරඟයේ රන් පදක්කම දිනාගත්තේ බස්නාහිර පළාතේ AC ප්‍රනාන්දු. කිලෝමීටර 20ක දුරකින් යුක්ත වුණු තරඟය ඔහු අවසන් කළේ පැය 1:36.02ක කාලයක් ගත කරමින්. ඍදී පදක්කම බස්නාහිර පළාතේ TG නිරෝෂන් දිනාගත්තා. දකුණු පළාතේ සමීර අංජන ලෝකඩ පදක්කමට හිමිකම් කීවා. නොකඩවා 9 වන වතාවටත් ජාතික මහා ක්‍රීඩා උළෙලේ කාන්තා ඇවිදීමේ තරඟිසව්වේ රන් පදක්කම දිනා ගන්නට බස්නාහිර පළාතේ ගීතානන්දිනී සමත් වුණා. ඇය තරඟය අවසන් කළේ පැය 1:55.029ක කාලයක් ගත කරමින්. දකුණු පළාතේ GH දිලුෂා දිල්හානි ඍදී පදක්කම දිනාගත්තා. ලෝකඩ පදක්කම දිනාගත්තේ එම පළාතේම කල්හරි මදුරිකා. පිරිමි පාපේ තරඟය කිලෝමීටර 160.9ක දුරකින් යුක්ත වුණා. මේ සඳහා එක්ව සිටි තරඟකරුවන් සංඛ්‍යාව 167ක්. පැය 4:11 තත්පර 53කින් තරඟය අවසන් කළ බස්නාහිර පළාතේ මංජුල ජයසිංහ සිල්වා රන් පදක්කම දිනාගත්තා. ඍදී පදක්කම දිනාගත්තේ වයඹ පළාතේ BP වර්ණකුල සූරිය. උතුරු මැද පළාතේ නලින්ද අමිලකුමාර ලෝකඩ පදක්කමට හිමිකම් කීවා. කාන්තා පාපති තරඟයේ දුරදැක්වනේ කිලෝමීටර 55ක් ලෙස. මෙම තරඟය සඳහා ක්‍රීඩිකාවන් 87 දෙනෙක් එක්ව සිටියා.
පැයකයි විනාඩි 44යි තත්පර 59කින් ඉසව්ව අවසන් කළ බස්නාහිර පළාතේ නිලෝකා ශ්‍යාමලි රන්පදක්කම දිනාගත්තා. රිදී පදක්කම වයඹ පළාතේ ශ්‍රියාලතා වික්‍රමසිංහටත් ලෝකඩ පදක්කම එම පළාතේම දිනේෂා නිලෝක්ෂිටත් හිමි වුණා. අද සහ හෙට සන්ධ්‍යා කාලයේදී නැගෙනහිර සහ ඌව පළාත්වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව පවසන්නේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී තාවකාලිකව තරමක තද සුළං තත්ත්වයක්ද ඇතිවිය හැකි බවයි. බස්නාහිර සබරගමුව මධ්‍යම සහ දකුණු යන පළාත්වලට අද රාත්‍රී කාලයේදී විටින් විට වැසි අපේක්ෂා කරන බව කල්ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සුළං නිරත දිගින් හමන අතර වේගය පැයට කිලෝමීටර 30ත් 40ත් පමණ විය හැකි බව කල්ගුණ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත්, පුත්තලම සිට යාපනය හරහා ත්‍රිකුණාමලය දක්වාත් වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවලද මෙම සුළං වේගය පැයට කිලෝමීටර 50ත් 60ත් දක්වා ඉහළ යාමට ඉඩ ඇතැයි කල්ගුණ නිවේදනයේ දැක්වෙනවා. මේ ඉදිරි පැය 24 සඳහා වෙද ජනල් සේවාව ලංකාව වෙනුවෙන් පළ කර ඇති කල්ගුණ වාර්තාවයි. ඉරු රාත්‍රී 7 ප්‍රධාන පුවත් ප්‍රකාශය මිනිමාවට පත්වනවා. පැත්තක් නැතුව ඇත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් අහුරු කරගන්නට ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරයේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. යලිත් සමයම රාත්‍රී 9යි 30ට. ආයෝවන්.